කලබල කාරි සතියක් අපේ ලඟින්න. අද වෙනකොට මේ දෙවන සතිය උදාවෙමින් තියෙන්නේ රටේ බරපතල ව්‍යසනයකින් පස්සේ. රට යම් විදියකින් යථාර්ථවල පත් වෙමින් යනවා. අපේ සිත් ඇතුලේ තියෙන ප්‍රශ්න තාමත් එමින් වෙලා තියෙනවා. ඒක තුළ තුවාලේ තාමත් එහෙම. අපේ සමුගෙන ගිය අයගේ මතකය අපේ හිතවල තාමත් තියෙනවා. නමුත් රට යථාර්ථවල පත් වෙන සඳහා අපි දැන් එක එක වැඩ කටයුතු පටන් ගන්න ඕනේ. අපිට මේ කනගාටුදායක තත්ත්වය සිහි කරමින් දුක් වෙමින් ඒ ගැන පසුතැවිලිමින් සහ ඒකට බය වෙමින් තවත් කාලයක් ගත කරන්නත් බෑ. අපි රටක් පිළිබඳව යා යුතු නිසා තමයි අපි අද දවසේ කතා කරන්නට කරවා ගත්තේ. පොළොව විද්‍යාලේ කලමනාකරණ සහ පොලිසියේ ඩොක්ටර්ාධිපති විදේශ මහාචාර්ය H.D. කරුණාරත්නේ තුමනි. අය මම. අය. අතරම අපි එක මෙසේ දුවීම ආර්ථික මේ විදිහට මෙසේ දිහා බලන්නත් බෑ. අපේ මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම කියන මයින්ඩ් එක. ඒ අයව අපිට අමතක කරන්න බෑ. ජීවිත ගානාවක් අපිට අහිමි වෙලා ගියද අවසන්. හැබැයි මතුනේ අපිට සාමුණුකක් මේ ගැන දුක මිනිඳ බෑ. අපිට තව දැන් සිද්ධ වෙනවා රටක් විදිහට නැගිටින්න. ලෝකයන් කටවුරුත් එකමයි. ලෝකේ විශාල සිදුවීම්වලින් පස්සේ රටව නැගිටින්න. නමුත් දැන් මේ සිදුවීම්වත් එක්ක අපේ සිද්ධ වෙච්ච ආර්ථික මේ හානි. දැන් අපි පටන් ගමු ප්‍රත්‍යක්ෂ මේක පල්ලි ඉලක්ක කරමින් ඉලක්කන ප්‍රහාරයේ ඉලක්ක අපේ හෝටල් ක්ෂේත්‍රයට කරමින් මේ ප්‍රහාරය එළියට. තොල මේ හෝටල් ක්ෂේත්‍රයට කරමින් එළියට ප්‍රහාරයේ මේ ප්‍රහාර දෙකෙන් අපිට සිද්ධ වෙන ආර්ථික මේ සහ මූල්‍යමය හානිය කොච්චරද? මේක අපිට දැන් විදිය මොකද? විශේෂයෙන්ම මේ සිද්ධිය ඉතාමත්ම වැදගත් වෙන ආර්ථික සිද්ධියක් වගේම දේශපාලන සිද්ධියක් සමාජ සිද්ධියක්. මේ සිද්ධිය නිසා ඇත්තටම රටේ මේ අංශ තුනටම බලපානවා. ඔබගේ ගණිත මම පිටු දෙන්න කලින් මම පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න. මේ මෙවැනි සිද්ධියක තියෙන ගරුකම අනුලයි. ඒ කියන්නේ අපි දන්නවා විශේෂයෙන්ම සංවර්ධනයේ පොතින් රටකට ලංකාව වගේ රටකට දියුණුව පිළිබඳව තිබුණු විශාල ගැටලු ගොඩක් තියෙන අවස්ථාවක් තමයි මේක ආවේ. ඩොලර් ප්‍රශ්නයක් තිබුණා විශේෂයෙන්ම පහුගිය කාලේ අපි කතා කරා මේ ඩොලරේ අගේ යාම පිළිබඳව. එතකොට නෑකකදී ඔබ දන්නවා මේ සිද්ධියත් එක්ක විශේෂම පසුගිය සතියේ සිද්ධියක් සමගම අපේ රට විදේශීය වශයෙන් විශේෂ විශාල ගැටුවක් එනවා. ඒ මොකද විශේෂ ගැටලුව අපි දන්නේ අපේ රටේ මිනිසුන්ට අවශ්‍ය වන භාණ්ඩ අපිට විදේශයෙන් බැහැගෙන නැහැ. අනිත් පැත්තට මේ රටේ හදන භාණ්ඩ අපිට කලට වේලාවට විදේශයන්ට ලබා දෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපනයන පිළිබඳ ගැටලුවක් අපිට මුනේ. උදාහරණයකට අපි කියමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වේලාවට වැඩ කරන්න තිබුණොත් අපිට ඒ භාරගත්ත ඒ හෝල් එක දෙන්න බැරි වෙනවා. ඒ වගේ දේවල් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ ඔබ කතා කරපු හෝටල් කර්මාන්තය පිළිබඳව සංචාරක කර්මාන්තය, හෝටල් කර්මාන්තය, ඒ වගේම සංචාරක ප්‍රවාහන කිරීමේ කර්මාන්තය, ඒ වගේම පිළිබඳව විශාල දේවල් ගොඩක් තියෙනවා. ඒ සියල්ලටම කලින් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ සිද්ධිය කොහොමද කියලා. මේ සිද්ධිය මේ රටේ මාර කලින් කිව්වා වගේ ඇත්තටම කිසියම් අරමුණක් සකස් කරගත්ත සිද්ධියක් නෙවෙයි. ඒ කියන්නේ ඉස්සෙල් සිද්ධ වුණා මහ පොළොව ඉල්ලමින් ඕනෙ නැද්ද කියලා. අපිට මහ පොළොව ඕනේ අපේ ජීවිතේ. නමුත් මෙතන මහ පොළොව පිළිබඳ ඉල්ලීමක් නැහැ. මෙතන තියෙන්නේ නොපෙනෙන දෙවි කෙනෙක්. පැහැදිලිව නොපෙනෙන දෙවි කෙනෙකුත් නෙවෙයි. දැන් මෙතන අපි දකින්න දේ තමයි ප්‍රධානම දේ අපේ රටේ තිබුණු ආරක්ෂක තත්ත්වයේ අපේ රටේ තිබුණු දේශපාලන තත්ත්වයේ දුර්වල සම්ප්‍රදායන් ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මොකද අපේ රටේ ආරක්ෂක තත්ත්වය ශක්තිමත් වෙලා තිබුණා නම් මේ සිද්ධිය වළක්වන්න තිබුණා. ඔහුට අපේ රටට ඇත්තටම ISIS වගේ සංවිධානවලට විශේෂයෙන්ම අපේ රටට පහර දෙන්න අවස්ථාවක් තිබුණේ නේ. මේක මම දකින්නේ විශේෂයෙන්ම දේශීය වශයෙන් දිනුණු දෙයක් ඕල්හා බද්ධ වුණ අවස්ථාවකදී. ඒ වගේම දේශපාලන වශයෙන් අපි ඉතාමත්ම ගබුණු විදියට කඩාවැටලා ඉන්නේ. අපි බොහෝ දෙනෙක් මේ වැඩ කරන්නේ ලබුණු නැතිවත් මේ පක්ෂ බේදයකින් තොරව හැම දිනෙකම වැඩ කරන්නේ ඉදිරි මැතිවරණයෙන් කොහොමද මම දිනන්නේ අපි දිනන්නේ මේ පාස් කරන්න අපි මොනවද කරන්නේ අපි කොහොමද මේක දියුණු කරන්නේ අපි කොහොමද මේ ඉදිරියට ආර්ථික කටයුතු පවත්වාගෙන යන්නේ කියන ගැටලුව සම්බන්ධයෙන් දේශපාලඥයන්ගේ අවධානය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ ගැටලුව අපිට හොඳට පෙවුණා පසුගිය දවස්වල. නමුත් මේ සිදුවීමත් එක්කම අපි දකිනවා ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ හැමෝම මොකද්ද ඊළඟට වෙන්නේ කියලා හිතන නිසා අපි අද කළ යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳව කඩිනමින් යොසුන ක්‍රියාවන් ගැනීම සිදුවීම ඉතාමත්ම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ මහජනතාවක් කියන්නේ පොදු මහජනතාවගේ වර්ගයක් නෑ. මොකද පොදු මහජනතාව වෙයි
ආර්ථික ආරක්ෂාව බාර ගන්න. දැන් පුදුමහා ජනතාව විසින් මේ දේශපාලනේ පත් කරන්නේ. ඒක හරි. නමුත් දේශපාලනයෙන් කියන පත් කිරීම දැන් අවුරුදු 4ක් තිස්සේ පත් වෙන්නේ නැහැ. අවුරුදු 4කට කලින් පත් කරා. ඒ පත් කරන අවස්ථාවේදී ඔවුන් අපේක්ෂා කළා යම් දෙයක්. ඒ අපේක්ෂා වලට අනුව දැන් වැඩ සිද්ධ වෙනවා කියන කාරණේ නෙමෙයි. ඉතින් මම මෙතනදී දකින එකම දේ තමයි මේ වගේ සිද්ධියක සිද්ධියක් ඇති වුණාට පස්සේ දැන් සිද්ධිය ඇති වෙලා තමයි මේ මෙවැනි අවස්ථාවක අපිට තියෙන කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන කියලා අපි ආර්ථික විද්‍යාවේ අවස්ථා තුනකට බෙදා ගන්න. ඕනම සිද්ධියක් අපි කොහොමද ඒක බලපාන්නේ ඒකට අපි යම් ආකාරයක පිළිතුරු දෙන්නේ කියන එක කරුණු තුනකට බෙදා ගන්න. කෙටි කාලීන නෝඩලුවත් ඔබ අපි කියන වගේ දැන් පෝටල් කර්මාන්තේ ප්‍රහාරය කරන නිසා සංචාරක ව්‍යාපාරයට දැඩිවක් වෙනවා. ඒක දැන් මහා විද්‍යාවේ ඉන්නේ ජපානයේ මහාචාර්යවරු ඉන්නේ ජර්මන් ශ්‍රී ලංකාවේ විද්‍යාවේ ඉන්නේ දැන් සතරා. ඒ වගේ මම දන්නවා ගොල් වශයෙන් මේ වෙලාවේ ගොඩක් පෞද්ගල සත්‍ය තුළ මේ වීරත්ව පැමිණෙනගේ සංචාරකයන් වැඩි වෙනවා. ඉතින් මේක සංචාරක ව්‍යාපාරයේ විශාල වශයෙන් බලපාන. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය බලපානවා කියන්නේ අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය බලපානවා. ඒ වගේම අපි ගියන බහර ප්‍රමාණය අඩු වෙනවා. මෙතනදි වෙන්නේ අපිට ආයතනයක් අර ඩොලරේ අගය නැවතත් රුපියල් අපිට වැඩිපුර වෙන්න දැන් මේක 190 200 වෙන එක දැන් ආපහු වේවත් ඒක වෙනවා. අපේක්ෂිත 72 42 තියාගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් කෙටි කාලීන වශයෙන් ඒ වගේම කෙටි කාලීන ආයෝජකයෝ රටහැර යනවා. ඒ වගේම කෙටි කාලීන වශයෙන් මේ රටේ ඉන්න විදේශ ව්‍යාපාර කරන අය පිටරට යනවා. ඒ වගේම ලංකාවේ සමහර ආයතන මට කතා මම කතා කරලා සමහර කර්මණාත්කරුවෝ එක්ක ඔවුන් විදේශීය ආයතනයක විදේශ අපි කතා කරන ආයෝජන මේ රටට ගේන්න කිසියම් සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ සැලසුම් ඒ රටවලින් දැන් ප්‍රතික්ෂේප එතකොට ඒක අපේ ආර්ථිකයට බලපාන කෙටි කාලීන මම කියන්නේ කෙටි කාලීන සිදුවන සිද්ධාන්ත තුල ඒ වගේම කොටස් වෙන්න පුළුවන් ගණ්ඩමලයක් නැතිද පෞද්ගලික සතිය කඩාවැටෙන කොහොමත් කරාවිලා අපි මේකට කොහොමද පෞද්ගලික කල්ති උනේ. එතකොට කෙටි කාලීන දර්ශක ආර්ථිකයේ ව්‍යාප්තත්වය මේ සතිය තුල ඊටම දරුණු අවස්ථාවක් අපි ඉන්නේ. ඊගාවට දැන් අපිට තියෙන මොකද්ද මධ්‍ය කාලේ. මධ්‍ය කාලේ සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවාද කියන ගැටලුව තමයි තියෙන්නේ. මම හිතනවා නැවත නැවත පොළඹුණා කියන්නේ මේ රටේ තියෙන ලොකු ගැටලුවක්. ඒක තමයි තොරතුරු නැතිකම. තොරතුරු නැතිකම. මේ රටේ ආරක්ෂණ තොරතුරු නැතිකම. තොරතුරු නැතිකම කියන්නේ මේ රටේ නැත්නම් තොරතුරු නැතිකම කියලා බොහොමගේ වදිනවා. ඒක තමයි තියෙනවා නේද? වෙබ් අඩු නැත්නම් කෝපාදු ගොසිප් මාධ්‍ය. මේ සියල්ලම ක්‍රියාත්මකයි. ඔව්. සමාජ ජාලත් රජයේ නිල වශයෙන් අවිල කරත් වෙනත් උපක්‍රම ජීවිව ජනතාවරු මේවා පාවිච්චි කරනවා. මෙහා නිරන්තර ප්‍රවෘත්ති ආරංචි ඕපාදුප සංසරණය වෙනවා. අනේ තමයි මේ ඕපාදුප සංසරණය වීම සහ අපිට අවශ්‍ය වන තොරතුරු කියන්නේ දෙකක්. ඒ නිසා ආර්ථිකයේ අවශ්‍ය වන තොරතුරු ධම්මට්ටමේ තොරතුරු මේකේ තියෙන ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ නිසා මේක විශාල ගැටලුවක් වෙලා තියෙන තොරතුරු නැතිකම. ඒ වගේ මේ තොරතුරු අපි කොහොමද දැන් ගානකට පිටරටක නම් වාහනයක් පියාපදිච්ච වෙනකොට ඒ වාහනයට පොඩි චිප් එකක් දෙනවා වාහනේ කොයිද තියෙන්නේ කියලා ඕල්ටම බලගන්න. ඉතින් අපේ රටේ එවැනි තොරතුරු නැහැ. අපේ අයිති කාර්යයක් තවම උතුරේදී අයිති කාර්යයක ඉලෙක්ට්‍රොනික නෙමෙයි මේ රටේ තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ ඕනේ කියලා හැමදාම කිව්වා. දැන් අපත් කියන්නේ මේ මීරට අවශ්‍ය වෙන්නේ තොරතුරු පිළිබඳ විශාල පරිවර්තනයක් අවශ්‍යයි. ඉතින් ඔය දැන් උද්‍යානසවල තොරතුරු තිබුණාට ඒ වුණාම සාමාන්‍ය ආර්ථිකයේ තොරතුරු වර්ගයක් තියෙනවා. ඒකට පියවරක් ගන්න ඕනේ ඒවා රැස්කිරීමේ ක්‍රමවේදයක් ලහස් කරන්න ඕනේ. ඒකෙන් එහාට ගිහිල්ලා අපිට විතරක් නෙවෙයි අපි කිසියම් සරස්මක් තියෙනවා. අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ? ඒ සමග අපි ආර්ථික මොහොතේ සරස්මක් තියෙනවා. මේ සලස්ම හදනකොට අපි මොනවද සකස් කරගන්නේ? අපිට මේකෙදී අපි සලස්ම කියවම දැන් අපිට මෙතුවක් කල් සලස්මක් තිබුණානේ. අපි සංවර්ධනය කියන දුර ඉලක්කයකට යන අසීරු ඉලක්කයකට අපි සලස්ම හදාගෙන තිබුණා.